Hello friends, welcome to Shake with Sean. Iting අද අපි ඇවිල්ලා ඉන්න Nero Cafe එකට. ඉතින් Nero Cafe එක කියන්නේ Dubai වල තියෙන coffee shop එකක්. ඉතින් guys අද අපි කරන්න යන්නේ food review එකක්වත් එහෙම නැත්නම් food challenge එකක්වත් ඒ වගේ දෙයක් නෙවෙයි. මම අද කරන්නේ කියන්න යන්නේ මං Dubai ආවේ කොහොමද කියලා. ඉතින් මගේ යාළුවෝ ගොඩක් අහපු ප්‍රශ්නයක් තමයි මචං ඩුබායි කොහොමද? ඩුබායි හොඳයිද? ඔයා කොහොමද ඩුබායි ආවේ? ජොබ් එකක් හොයාගන්න ලේසිද? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් මගේ යාළුවෝ මගෙන් අහලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ආන්සර් එක දෙන්න තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දිගටම එකතු වෙන්න. ඔයගොල්ලන්ට ගොඩක් අත්දැකීම් මේ වීඩියෝ එකෙන් මාත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙයි. රයිට්. ඉතින් පටන් ගන්න මෙහෙම. ඇත්තම කිව්වොත් මීට හරියටම අවුරුද්දකට කලින් ඒ කියන්නේ ජූනි මාසේ තමයි මම ඩුබායි වලට එන්නේ. ඒ එන්නේ ඩුබායි එන්න මට මේ පරිසරය හැදුනේ මගේ මාමා. මගේ මාමා කෙනෙක් වෙනවා. ඒ කියන්නේ අම්මගේ පැත්තෙන් ඥාති වෙන මගේ මාමා කෙනෙක් එයා එනවා ඩුබායි වලට. ඉතින් මේ හරහා තමයි මං මේ ඩුබායි එන්න පෙළඹෙන්නේ. ඉවත් නැගේ මාමා එනවා ඩුබායි වලට. ඩුබායි ආවට පස්සේ එතකොට එයාගේ වයිෆ් තමයි අපේ පැත්තෙන් නෑදෑය වෙන්නේ. ඉතින් ඒ නැන්දා අපේ ගෙදර ඇවිල්ලා කියනවා මෙහෙමයි අපේ මගේ හස්බන්ඩ් ඩුබායි ගියා. ඇත්තනම හොඳයි. ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකමාරක විතර සැලරි එකක් එයාට ගන්න පුළුවන් ජොබ් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් එහෙම කියලා අපේ ගෙදර අයට මේ ගැන ආශාවක් ඇති කරනවා. ඇත්තටම කිව්වොත් මේ මගේ හිතේ ලොකු ආශාවක් තිබෙන්නේ නැහැ. මෙහෙම රටකට යන්න ආශාවක්ට වඩා මට උනන්දුවක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙද්දී එච්චර දැනුමක් තිබෙත් නැහැ රටක් කියන්නේ මොකද්ද ගිහින් මොනවද කරන්න තියෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ නැන්ද ඇවිල්ලා අපේ ගෙදර මේ පරිසරය හදනවා දැන්. එයා කෝල් කරනවා ඇවිල්ලා මේ පරිසරය හැදුවා අපේ ගෙදර. ඒ කියන්නේ රට යන්න කියලා. ඉතින් මේකට මුලින්ම ඉදිරිපත් වෙන මගේ අක්කා. වාසනාවකට ඇයට කලින් මට එන්න හම්බ වෙනවා. ඉතින් මම ඔබට කියන්නම් ඇයි වාසනාවකට කියලා කියන්නේ කියලා. ඉතින් මුලින්ම දැන් ජූනි අප්‍රේල් මැයි මගේ කාලය තුළ තමයි මේ නැන්ද අපේ ගෙදර ඇවිල්ලා මේ දේවල් අපිට කියන්නේ. කිව්වට පස්සේ එයා කියනවා ලක්ෂ 5ක මුදලක් වියදම් කළා තමයි මේ ගමන එන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ලක්ෂ 2කමාරක වැනි මුදලක් උපයන්න පුළුවන් රැකියාවක් ලබා දෙනවා කියනවා. ඉතින් ඒ වගේම කියනවා ඔයගොල්ලෝ බය වෙන්න එපා. එහෙම කිසිම වැරද්දක් අඩුවක් වෙන්නේ නැහැ. ඒ හැමදේම කියලා ප්‍රූව් කරනවා. ඉතින් ඒ විදිහට මට හම් වෙනවා ඩුබායි වල විසිට වීස එකක්. විසිට වීස ඔස්සේ තමයි මම ඩුබායි වලට එන්නේ. ඉතින් මට වෙනවා මෙහෙ ඉන්න, ඒ කියන්නේ ඒ මාමාව මෙහෙට ගෙන්නපු ඒජන්ට් ගෙතු තමයි මම යන්නේ. මුලින්ම යාට ලක්ෂ 2ක් එයාගේ ගිණුමට දාන්න කියනවා. ඉතින් මම මුලින්ම ලක්ෂ 2ක් ගිණුමට දානවා. දාලා මම බලන් ඉන්නවා මගේ වීස එක අතර යනකම්. ඉතින් මට වෙනවා මේවල මුලින්ම වීස එකක්. මේ වීස එක මාස 3ක වීස එකක් තමයි මට එවන්නේ. ඉතින් මේ මාස 3ේ වීස එක මම චෙක් කරලා බලනවා ICP කියලා තියෙනවා. ICP කියලා තියෙනවා ඩුබායි ගවර්න්මන්ට් එකේ වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකේ මම චෙක් කරලා බැලුවාම මෙහෙම වීස එකක් නැහැ. රයිට්. ඉතින් මෙහෙම වීස එකක් නැරෙන් ඊට පස්සේ මට හිතේ ඇතිවෙනවා චකිතයක්. මොකක්ද මේ කියලා. නමුත් අර නෑදෑකම හිතවත්කම නිසා මම ඒ දේවල් හොයන්නේ නැහැ. මම ඒ දිගින් දිගටම අහනවා ඇයි මේක පෙන්වන්නේ නැත්තේ. ඒතකොට ඒගොල්ලෝ කියනවා ඒක සිස්ටම් එක ඉෂුව එකක්. ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. එහෙමනම් ඔයාව එක්කන් යන්නේ නැහැ නේ ආපෝට් එකෙන්. ආපෝට් එකේදී ඔක්කොම චෙක් වෙනවනේ. එහෙම කියලා. ඉතින් එතනදී ඒ වගේ දේවල් ටිකක් කියනවා. රයිට්. ඉතින් මම ඊට පස්සේ ඉතිරි මුදල තව ලක්ෂ 2ක් බැරගෙන ගිනුමට බැරකලාට පස්සේ ඒගොල්ලෝ මට ටිකට් එක එවනවා කියලා කියනවා.
නමුත් ටිකට් එකේ ඩමි එකක් තමයි මට එවන්නේ. මම යන්න හිටියේ මේ මාසේ. ඉතින් ඒ ඩමි එක කෙවුවට පස්සේ යන්න සියලුම කටයුතු සූදානම් කරගෙන වාහනේත් ලෑස්ති කරන් ඉන්නකොට එදා යන්න පැය කිහිපයක් තිබිලා කෝල් එකක් දීලා කියනවා ෆ්ලයිට් එක කැන්සල් කියලා. ඉතින් හොයලා බැලුවම ෆ්ලයිට් එක කැන්සල් නැහැ. මේගොල්ලෝ ඩමි ටිකට් එකක් දාලා දෙන ටිකට් එකට පේ කළා නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ දිනයක් දෙනවා මට ජූනි මාසේ. ඉතින් ඒ ජූනි මාසේ දිනයට දැන් මට මෙතනදී සැකයක් ඇති වෙනවා, මේ දේ පිළිබඳව සැකයක් ඇති වෙනවා. ඇත්තටම මම යන්න හදන්නේ මොන වගේ තැනකටද කියන දේ මගේ හිතේ සැකයක් ඇති වෙනවා. ඉතින් නමුත් මේ වෙද්දි මම ලක්ෂ 4ක මුදලක් වියදම් කරලා ඉවරයි. ඉතිරි මුදල ලක්ෂයක් දෙන්න තියෙන්නේ. ඉතින් ඒක පමණයි මගේ අතේ තියෙන්නේ. මේ වෙද්දි මම කරගෙන මම සිලොන් කෝල් සර්වර්ස් එකේ වැඩ කරලා වැඩ කර කර හිටියේ වෙද්දි ඉතින් ඒකිනුත් මම රිසයින් වෙලා මේ වෙද්දි මට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. ඉතින් හරි කමක් නැහැ කියලා මම බලන් ඉන්නවා ටිකට් පත එනකම්. ඉතින් මට ටිකට් පත හම්බ වෙනවා ජූනි මාසේ තමයි මට ඩුබායි වලට එන්න තියෙන්නේ. රයිට්. ඉතින් ඒ කාලේ මම බොහොමත් නොයවසිල්ලෙන් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ ගමන එන්න. ඉතින් මේ අතරදී එනවා පුදුම සිදුවීම එන මොහොතේදී. ඉතින් ඒ ජූනි මාසේදී මම එන්න හදන දවසේදී මේගොල්ලෝ මේ වගේ දෙයක් කරනවා. මොකද ඒ මොකද කියනවා නම් මම එන්න පැය කිහිපයක් තියලා, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඩුබායි වලට එනවා නම් එයාපෝර්ට් එකට එන්න ඕනේ පැය 6කට කලින්. පැය 6කට පැය 5කට කලින් අපි එන්න ඕනේ. ඉතින් එතකොට ගෙදරින් ඊට කලින් එන්න ඕනේ. ඉතින් ගෙදරින් එන වෙලාවෙදී එන්න පැයක් දෙකක් තිබිලා මේගොල්ලෝ මට කියනවා මේගොල්ලෝ මට තව වීසා එකක් කියලා. ඉතින් ඒ වීසා එක තුළ කියනවා අර පරණ තියෙන ડોකියුමන්ට්ස් ඔක්කොම අයින් කරන්න, මේක තමයි ඔරිජිනල් එක, මේක print out එකක් දාන්න එන්න කියලා කියනවා. ඉතින් ඇත්තටම මට දැනීමක් නැහැ මොකක්ද මෙතන වෙන්නේ කියලා. මොකද මේ දේ සම්පූර්ණයෙන්ම උනේ විශ්වාසය පදනම් කරගෙන. මොකද ඒ රට ඉන්නේ මගේ මාමා, ඒ රට ඉන්නේ මගේ මාමා සහ මේ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම හැන්ඩල් කරේ මගේ නැන්දා. ඉතින් ඒ නිසා මට ලොකු ඩවුට් එකක් තිබ්බේ නැහැ මේ සම්බන්ධයෙන්. හැබැයි යම් කිසි දෙයක් මෙතන වෙනවා කියලා මට දැනුණා. නමුත් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද ඒ වෙද්දි හැමදේම සල්ලි හැමදේම මං ගෙවල ඉවරයි වෙද්දි. ඉතින් ඕන දෙයක් කියලා මම එනවලට ඩුබයි වලට යනවා ජූනි මාසේ. ආවට පස්සේ තමයි මම දන්නේ මේගොල්ලෝ මාව ගෙන්නලා තියෙන්නේ 1 month visa එකකට කියලා. ඒ වගේම මේ නැන්දා සහ මගේ මාමා මගේ මුදල වංච මුදලෙන් යම් කිසි ප්‍රමාණයක්, ඒ කියන්නේ ඒජන් සාමාන්‍යයෙන් එයා ලක්ෂ 3000කට වගේ තමයි ගෙන්නන්නේ මිනිස්සුන්ව. ඉතින් මේ දෙන්න මගෙන් මගේ මුදල් ගන්න උනනවට තමයි අපේ ගෙදරට කියලා මා උනන්දු කරලා මේ ගමන එවලා තියෙන්නේ. ඉතින් ඒ වගේම කිව්වොත් මාව එව්වේ මෙහෙ ලයික් ඒගොල්ලෝ මෙහෙට මාව එව්වේ මෙහෙ, ඒ කියන්නේ ආයතනයක සේවය කරන්න. ඉතින් ඒ එහෙම ආයතන නැහැ මෙහෙම බැලුවහම. ඒගොල්ලෝ කියන જાතේ ආයතන නැහැ. ඒ වගේම ඒගොල්ලෝ කියපු ඒ රුපියල් ලක්ෂ 2000ක පඩියක් ගන්න තරම් එහෙම දෙයක් තිබ්බේ නැහැ ඒ මාව ගෙනපු ඒජන්ට් ගාව. ඉතින් ඇත්තනම කිව්වොත් මෙතන වෙලා තියෙන්නේ මිනිස් ජාවාරම් කරුවෙක් ගාවට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඔහු තමයි මාව ගෙන්නලා තියෙන්නේ. ඉතින් අර නැන්දා කිව්ව විදිහට ඒ මාමා ජොබ් එකක් කරනවා කියලා කිව්වා මෙහෙ. මාම ඇවිල්ලා මාමට ජොබ් එක හම්බෙලා තියෙන්නේ, ඔයා එනකන් ඉන්නේ මාම එහෙම කියලා කිව්වට මම මෙහෙ ඇවිල්ලා බැලුවාම ඒ මාමත් දවසම නිදාගෙන ඉන්න කාමරයක් ඇතුළේ. ඒජන්ට්ගේ ගෙදර තමයි අපි ඇවිල්ලා නැවතුනේ. ඉතින් ඒ ගෙදර කාමරයක් ඇතුළේ තමයි අපි හිටියේ. ඉතින් ඒ කාමරේ හිටියා 7 දෙනෙක් හිටියා.
බංක බෙට්ස් කියලා තියෙනවා. ඒ බංක බෙට්ස් දාලා එහෙම තමයි ඒ කාමරේ ගෑනු පිරිමි ඔක්කොම එකට තමයි අපි එතන හිටියේ. ඉතින් මම කිහිප වරක්ම මේ මාව ගෙනාපු ඒෂන් ගේ විමසනවා. මෙතන මාස 3ක 20ක මගේ සල්ලි අරගෙන තියෙනවා ඔයගොල්ලෝ. ඇයි මෙහෙම දෙයක් කරේ කියලා. ඉතින් එතකොට කියනවා ඔයගොල්ලන්ගේ නැන්දයි මාමයි මෙහෙම කතා වෙලා තමයි ඔයාට මෙහෙම කරේ. මම මුදල් අරන් තියන්නේ මාසයකට වීසා ගන්න පමණයි කියලා. ඉතින් එතනදිත් මගේ නැන්ද සහ මාම වංචාවක් කළා කියලා තමයි ඒජන්ට් ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේ මිනිස්ට්‍රිය වරම් කරු ප්‍රකාශ කරන්නේ. ඔහු දැනටත් ඩුබායි අල්නා දකින ප්‍රදේශයේ දැනටත් ජීවත් වෙනවා. එම මේ මම කතා කරන මොහොතේදී ඔහු මේ බිස්නස් එක කරගෙන යනවා. ඉතින් තවදුරටත් ඔයගොල්ලන්ට කියනවා නම් රටවල් වලට ගෙනවා කියලා කියන සුරංගනා කතා විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම ඔබේ ළඟම ඉන්න කට්ටිය. මොකද ඔබට හානියක් කරන්න පුළුවන් ලොකුම පිරිස තමයි ඔබේ ළඟින්ම ඉන්න පිරිස. ඉතින් ඔබේ ඥාතීන් වෙන්න පුළුවන්, ඔබේ හොඳම යාළුවන් වෙන්න පුළුවන්. ඔබට යෝජනාවක් ගේනවා නම් මෙහෙම රට යන්න තියෙනවා, මේක හරි හොඳයි, උදළු පෑන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වලදී ගොඩක් පරිස්සම් වෙන්න. මොකද ඒ අලුකම තිත තියන්න ඒ දේ වෙන්න පුළුවන් පටන් ගන්න. ඉතින් ඉතින් පරිස්සම් වෙන්න, විශේෂයෙන් මිඩ්ල් ඉස්ට් කන්ට්‍රි එකේ යනවා නම් හොඳට හොයලා බලලා එන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙදී ගේන්නම් පොරොන්දුනා වගේම ලක්ෂ දෙකට වඩා අඩුවෙන් කොහොමද ඩුබායි වලට එන්නේ. ඉතින් ඔයාලට හරි විදියට ඩුබායි එන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝෙන් කියලා දෙන්නම්. ඉතින් රැඳිලා ඉන අපිත් එක්ක තාමත් ෂේක් විත් ෂාන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ජය වේවා.